දන්න මිනිසුන්ගේ උපදෙස් අරගෙන රාජ්‍ය පාලනය කිරීම මේක හමුදාවට යුද්ධ කරන්න පුළුවන් හැබැයි හමුදාවට හැමදේම කරන්න බැහැ කියන එක මම නෙමෙයි අර හිටපු හමුදාපති කෙනෙකුත් කියලා තියෙනවා ඉතින් කවුරු හරි හිතනවා නම් හමුදාව දාලා ප්‍රශ්න විසඳන්න කියලා උත්සාහ ගන්නකොට නාස්තිය විශාල ලෙස වැඩි වෙනවා හමුදාවකේ නිලධාරියන්නේ වාහන පෙළපාලි වලින් ඇම්බියුලන්ස් උත් යනවා පිටිපස්සේ මේ කමිටු ක්‍රමේ නිර්මාතෘ හැටියට ලංකාවේ නම උසුලලා තින්නේ දැනට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට පේන විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ට්‍රෝෆි එක මේ ජනාධිපතිතුමා ලබා ගන්න දරන උත්සාහයක් හැටියට තමයි මේ කමිටු මට නම් දැන් පේන්නේ රටේ මිනිසුන්ටත් එහෙම පේන බව තමයි මිනිස්සු අපට කියන්නේ ඒක තමයි ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි විශ්වාසය බිඳ වැටීම දැන් අපිට තිබිච්ච එදා තිබිච්ච ලොකුම ශක්තිය තමයි විශ්වාසය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රිස් වසරක් තිබිච්ච ත්‍රස්තවාදය අවසන් කරන්න සටන් වදිනකොට ජීවත් වීමේ බලාපොරොත්තුව පවා නැතුව හිටපු අපි සියල්ල දරාගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය අවසන් කරයි කියලා අපේ හිත්වල තිබිච්ච විශ්වාසය අද ඒක අනිත් පැත්ත වෙලා තින්නේ කිසිඳු දෙයක් පිළිබඳව අඩුම තරමේ ගෙදරට ගේන පෝර බෝතලෙත් පුපුරයිද දන්නේ නැහැ කියන මට්ටමට අවිශ්වාසයක් ඇති වෙලා තිනවා. ඉතින් මේ අවිශ්වාසය දුරු කරගන්න නම් පළවෙනි දේ විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කිරීම විශේෂඥ සහ දන්න මිනිසුන්ගේ උපදෙස් අරගෙන රාජ්‍ය පාලනය කිරීම මේක හමුදාවට යුද්ධ කරන්න පුළුවන් හැබැයි හමුදාවට හැමදේම කරන්න බැහැ කියන එක මම නෙමෙයි අර හිටපු හමුදාපති කෙනෙකුත් කියලා තිනවා. ඉතින් කවුරු හරි හිතනවා නම් හමුදාව දාලා ප්‍රශ්න විසඳන්න කියලා උත්සාහ ගන්නකොට නාස්තිය විශාල ලෙස වැඩි වෙනවා හමුදාවකේ නිලධාරියන්නේ වාහන පෙළපාලි වලින් ඇම්බියුලන්ස් උත් යනවා පිටිපස්සේ ඉතින් මේ වගේ විහිළු සහගත තත්වයකට ජනතාව තුළ වෛරය කෝපය ඇති වෙන තත්වයකට රටපත් කරන්න එපා මොකද අපි මහජන නියෝජිතෝ අපි ඉන්නේ මිනිසුත් එක්ක මිනිසු ගාවට අපි යනකොට මිනිසුන්ගේ සිතුවිලි අපට තේරෙනවා සාමාන්‍යයෙන් මේ වගේ කාලෙක අපේ ආසනවල මිනිස්සු බොහොම සතුටෙන් ඉන්නේ මොකද සංචාරක කාලය මිනිසුන්ගේ අතට සල්ලි එනවා එතකොට සතුට සීනහව බලාපොරොත්තුව තියෙන අද ඒක නැති වෙලා තියෙනවා කරුණා කළා ඒ නැති කරපු සතුට සීනහස බලාපොරොත්තුව ජනතාවට ලබා දෙන්න කියන ආයාචනය රජයෙන් කරන්න කැමති අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අදත් අපිට මිනිස්සු බනිනවා මොකද එදා කිව්වේ පහුගිය ආණ්ඩුවේ තිබිච්ච ප්‍රශ්නේ තමයි තීරණ ගන්න බැරි රජයක් දෙපැත්තට අදින රජයක් ඒ නිසා තීරණ ගන්න පුළුවන් නායකයෙක් රජයක් අවශ්‍යයි කියලා අපි ඒ වෙනුවෙන් එදා තිබිච්ච ජනතා බලාපොරොත්තුව ජයග්‍රහණය කරන්න කැප වුණා ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඊගාව ප්‍රශ්නේ උනේ ඒ අවශ්‍ය කරන බලය සියලු බලය තියෙන විධායක ජනාධිපති කෙනෙක් නැහැ ඒකයි මේ ඇදෙන්නේ කියලා අපිට අද මිනිස්සු බනිනවා සමාජලාට අතිස්සුවට මේක ලංකාවට ගැළපෙන ක්‍රමයක් නෙවෙයි කියන එක අපිට අද ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා නමුත් අපි ඒකටත් අතිස්සුවා එතනින් එහාට මහජන නියෝජිතයෝ හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි කරන්නේ මොකද්ද අපි ජනතාව බලාපොරොත්තු වෙන දෙයට උදව් වෙනුවෙන් පෙනී ඉඳලා තිනවා අද අපි ජනතාවගේ පැත්තේ ඉඳගෙන මේ කියන්නේ දැන් අපිට කරන්න පුළුවන් දේවල් දීලා තියෙන්නේ ජනාධිපතිවරයෙක් ඉන්නවා එතුමාපත් කරගත්ත කැබිනට් මණ්ඩලයක් ඉන්නවා ඒගොල්ල පත් කරගත්ත නිලධාරී ඉන්නවා දැන් මේක කරපන් නැත්තම් වෙන්නේ ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෝ හැටියට අපිට දැනෙන දේ තමයි වැඩි කල් නැතුව මහජන නියෝජිතෙක්ට පාර බහැලවන්න යන්නවත් බැරි වෙන්නේ දේශපාලනය කරන්න රටක් තියෙනවා රටේ මිනිස්සු සතුටෙන් ඉන්න ඕන රටේ මිනිස්සුන්ට කන්න තියෙන්න ඕන අද
බලාපොරොත්තුවක් නැති වෙච්ච කන්න තියෙන කෑම ටික නැති වෙයිද බෙහෙත් ටික නැති වෙයිද කියලා හිතා ගන්න බැරි වෙලා ඉන්න මොහොතක ආණ්ඩු බලයක් ගන්නවත් විපක්ෂයේ පක්ෂයේ දේශපාලනයක් ගැන කතා කරන්නවත් නෙමෙයි රටේ ජනතාව වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් කඩිනමෙන් ක්‍රියාත්මක කරන්න කියන එක තමයි දූෂණයෙන් තොර මේ ඔක්කොන්ටම වඩා මිනිසුන්ට කේන්ති යන්නේ මිනිස්සු අපෙන් ප්‍රශ්න කරන්නේ මොනවද කියන නෙමෙයි නොකා නොබී හරින්දි දූෂණයක් නැති විනිවිද පෙනෙන වැඩපිළිවෙලක් සක්‍රියව මේ රටේ ක්‍රියාත්මක වෙනවා පැහැදිලිවම අපිට පිළිගන්න වෙනවා පාර්ලිමේන්තු බලය නම් කෘතිම එකක් වෙලා තියෙන්නේ බිමේ හැබැයි ඉතින් ඒකට මේ මොහොතේ අපේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට අවුරුදු දෙකමාරක් වෙනකන් විසිරවන්න බෑ ඒක හැම දෙනාම දන්නවා ඉතින් රටේ ඒක වෙනස් එහෙම ඡන්දයක් තියන නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන ඉතින් මේ වෙලාවේ මිනිස්සුන්ගෙන් ඇහුවොතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා ඡන්දයක් තියන එකද කරන්න ඕන එහෙම නැත්නම් මේ ආර්ථික ප්‍රශ්නෙන් රට ගොඩගෙන රටේ මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන එකද කරන්න ඕන කියන එක ඒ ප්‍රශ්නේ ඇහුවොතින් එතෙන්දි දෙන උත්තරෙත් කුමක්ද කියන එක තේරුම් අරගෙන අපි රටේ දේශපාලනය කරන්න ඕනේ කියන එක තමයි මගේ මතය. රජයෙන් කිව්වනේ රසායනික පොහොර ගේන්න ඉඩ දුන්නයි කියලා. රසායනික පොහොර නෙමෙයි කාබනික පොහොර ආනයනය කිරීම සඳහා අවසර ඉල්ලපු දෙවියන්ට තාම අවුරුදු ගාණක් ගිහිල්ලා. අවසර දීලා නැහැ. දැන් රසායනික පොහොර ගේන්න කිව්වට රසායනික පොහොර ගේන්න කවුරුත් අවසර දෙන්න ඉල්ලලා නැහැ. මෙතනින් තේරෙන්නේ මොකද්ද? අකාර්යක්ෂමතාවය. පැහැදිලිව අකාර්යක්ෂමතාවය වැඩපිළිවෙලක් නොමැතිවීම. ඒ නිසා කරුණාකරලා ගෙන්නන්න අවසර ඉල්ලන දෙන ඉල්ලන උදවියටවත් අඩුම තරමේ කාබනික පොහොර ගෙන්නන්න අවස්ථාව දෙන්න. ලෝකයේ ප්‍රමිතියන්ට අනුකූලව නිෂ්පාදනය කරමු. ඒව කරන්නේ නැහැ. මේ මාළුකුණු බලුකුණු වහුකුණු දාලා හදන පොහොර ගෙනල්ලා කෘෂිකර්මෙත් ඉවර කළා. ගොවියන්ගේ සෞඛ්‍යත් ඉවර කළා. රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නයට අද මෙතෙක් තිබුණේ නැහැ මේ ප්‍රශ්නේ ලංකාව ලෝකයේ ආහාර සුරක්ෂිත රටවල් 34 හිටියේ. එතනනුත් බිමට අද දාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒකින්ද පළවෙනි දේ ආහාර සුරක්ෂිතතාවය සට අවශ්‍ය කරන්න ආහාර සුරක්ෂිතතාවය සහතික කරන්න ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන පෝර සහ පාසුකම් ලබා දී යුතුයි. එසේ නැත්නම් විශාල ප්‍රශ්නයකට රට මුහුණ දෙනවා. අද තේ මේ අපි තේ කර්මාන්තය තියෙන කුඩා තේ වතු වැඩිම තියෙන ගාලු දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ අද මෙතන මහජන දිනයට දැන්ගෙන මිනිස්සු ඇඟිලි පෙන්නන්නේ ඇඟිලි හීරිලා රබර් වගේ වෙච්ච තේ දළු කඩන්න ගිහිල්ලා. ඉතින් මේවා ප්‍රායෝගික ප්‍රශ්න මේ භූමියේ ප්‍රශ්න තීරෙන්නේ නැත්තම් මිනිසුන්ගේ බඩේ ප්‍රශ්න තීරෙන්නේ නැත්තම් අපේ ආණ්ඩුවට විශාල ප්‍රශ්න ඉදිරියට ඇති වෙයි. මම මේක කියන්නේ අද නෙමෙයි දිගින් දිගටම කිව්වා දැන්වත් අහපන් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මෙමය ඉතින් මම මීට මාස කලින් ගානකට කලිනුත් කිව්වා අපේ තියෙන ණය ගෙවීම පිළිබඳ දැන් යම් වැඩපිළිවෙලක් සකස් කරගතිය යුතුයි. සාමාන්‍යයෙන් අපි පුද්ගලයෙක් වුණත් ව්‍යාපාරයක් වුණත් ණය ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් අහම මොකද්ද කරන්නේ? බැංකුවට ගිහිල්ලා ඒ ණය රීස්ට්‍රක්චර් කරගන්නවා. රීෂෙඩියුල් කරගන්නවා. ඉතින් ඒ න්‍යායම තමයි ඒ සිද්ධාන්තයම තමයි ඒ ක්‍රමවේදෙම තමයි රටක් හැටියට අපටත් අනුගමනය කළ යුතුව තිබුණේ මූලික වශයෙන්. ණය ගෙවීමට සහන කාලයක් ලබා ගැනීම. ඒ අතරේ ඩොලර් සංචිත වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙල. දැන් ණය මතනේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන කෙටිම ක්‍රමය. ඉතින් ලෝකයේ තියෙනවා ණය. යම් කිසි අවුරුදු දෙකක තුනක ග්‍රේස් පීරියඩ් එකක් එක්ක සහන කාලයක් එක්ක අවුරුදු 15ක දි 20ක දි ගෙවන්න පුළුවන් හැකියාව තියෙන ණයක් ලබා ගැනීමට කටයුතු කිරීම එක් ක්‍රමවේදයක් හැටියට අපි දකිනවා. ඒ වගේම අපිට අපේ විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයක් නිසා තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට IMF එකට සම්බන්ධ වෙන්න කියලා එක පැත්තකින් ඉල්ලීමක් තියෙනවා. ඉතින් IMF එකට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක කැබිනට් එක තීන්දුව කරන්න ඕන. හැබැයි IMF එක විසින් අනිකුත් මූල්‍ය ආයතන විසින් රටට යෝජනා කරන මූල්‍ය විනය පිළිබඳ යම් යෝජනා තියෙනවා.
IMF එකට නොගියත් IMF එක විසින් යෝජනා කරන්නේ මූල්‍ය විනය පවත්වා ගැනීමට අපි කටයුතු කරනවා නම් මං හිතන්නේ ණය දෙන කෙනෙක් උනත් අපි ගැන විශ්වාසය තියයි දැන් වෙලා තියෙන දැන් සාමාන්‍යයෙන් බැංකුවකට බදු ගෙවන කෙනෙක් ඇවිල්ලා තමන්ගේ ආදායම වියදම පිළිබඳව ඒ බදු සහතිකත් එක්ක කරුණු ඉදිරිපත් කරොත් ඉතින් බැංකුව නොපැකිලිව ණය දෙනවා නමුත් කිසිම බද්දක් ගෙවන්නේ නැතුව ඇත්තටම ආදායමක් තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් ආදායමක් ගැන කතා කරපළියට සාමාන්‍ය කෙනෙකුට උනත් බැංකුවක් ලංකාවේ උනත් දෙන්නේ නැහැ ණය ඉතින් මෙන්න මේ මූලික දේ අපි රටක් හැටියට තේරුම් නොගෙන මේක ප්‍රශ්නයක් ඊට අමතරව ඉතින් අපි අපනයන විවිධාංගකරණය කිරීම අපනයන දිරිමත් කිරීම අපනයන ආදායම වැඩි වෙන අතරේ ඩොලර් ලංකාවට එන සංචාරක කර්මාන්තය වැනි දේවල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම දැන් අපි අපේ සංචාරක කර්මාන්තය කඩා වැටිලා දැන් මේ මොහොතේ සංචාරක කර්මාන්තය ගැන විශාල බලාපොරොත්තු තියාගෙන හිටියට අපි නියෝජනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රයේ තියෙන ආසන අපි ක්ෂේත්‍රයේ ඉන්න උදවිය අද ඒ බලාපොරොත්තු වන ආකාරයට සංචාරකයන් ඉන්නේ නැහැ. හැබැයි අපේ අසල්වැසි මාලදිවිනේට හෝටලයක් මේ අලුත් වැඩියා කරගන්නවත් වෙලාවක් නැති වෙන ආකාරයට සංචාරකයන් ගෙන්නගෙන සංචාරකයන්ගෙන් හෝටල් පිරීතිලි ගිහිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වැරද්ද කොහෙද තියෙන්නේ? අපිට මේ කටයුතු කරන්න පුළුවන් දැක්මක් වැඩපිළිවෙලක් තියෙන බුද්ධියක් තියෙන මිනිසුන්ගේ ප්‍රශ්න තේරෙන වචනේ පරිස්සම අර්ථයෙන්ම මහජන නියෝජිතයන් හැටියට කටයුතු කරන ඒ වගේම රටේ විද්‍යාඥයන්ගෙන් විශේෂඥයන්ගෙන් දැනුම තියන අයගෙන් ප්‍රායෝගික පුද්ගලයන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්නා වැඩපිළිවෙලකට නොයෑ මේ ප්‍රතිවිපාක අපි දකිනවා ඒ නිසා ඒවත් දැන්වත් අනුගමනය කරයි කියලා අපි විශ්වාස